ඉගෙනවීම සඳහා ඉගෙනුම රහත්භාවයට පත් ශ්‍රාවකයන් වහන්සේලා 1259 බුදුන් ඉදිරියේ ඒක රාශී වීම උත්සව සිරියෙන් සැමරෙන මක්ක පූජෝත්සව දිනය වැදගත් බෞද්ධ නිවාඩු දිනයකි සියලු සත්වයන්ගේ හිතසුව පිණිස ධර්මය දේශනා කරමින් චාරිකාවේ යෙදෙන ලෙස බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලාට පවසා සිටින ලද්දේ මේ සමාගමේදීය මේ නිවාඩු දිනය උත්සවාකාරයෙන් පැවැත්වීම පිණිස අචාන් චාහිමිත් උන්වහන්සේලාගේ සිය ගණන් භික්ෂූන් වහන්සේලාත් රාත්‍රිය මුළුල්ලේම භාවනාවේ යෙදෙන්නේ උන්වහන්සේගේ දායකයිනුත් කැටුවය යම් වසරක් ආදර්ශයක් වශයෙන් ගතහොත් මේ විශාල ශාලාව සමහර විට ගම්මුන් දහස් ගණනකින් පිරී පැවතින්නේය පැයක් පමණ වේලාවක් ඔවුහු හිඳගෙන භාවනා කරති අනතුරුව අචාන් චාහිමි හෝ තම තමන්ගේ ආශ්‍රමවල ප්‍රධානීන් වන චාහිමිගේ ප්‍රධාන ශිෂ්‍යයන් ශ්‍රාවකයන් වහන්සේලාගෙන් එක් නමක් සිත්කාවදින දේශනයක් පවත්වයි නැවතත් පැයක් වාඩි වී භාවනා කරති මේ ආකාරයෙන් දේශනා හා භාවනා මුළු රැ පුරාම පැවැත්වෙනුයේ මාරුවෙන් මාරුවටය මුළු රැ පුරාම පැවැත්වෙන මේ පූජෝත්සවයන්ගේ හා භාවනා කිරීමෙහි පවතින ප්‍රබෝධය හා සතුට එමෙන්ම අසීරුතාවය විඳගනිමින් මුල් අවදියේ පටන් අචාන් චාහිමිගේ බටහිර ශිෂ්‍යයන්ගෙන් කෙනෙකු වන එක් භික්‍ෂූ නමක් නවක භික්‍ෂූන් සමූහයක් මැද වාඩි වී සිටියේය තම ජන්ම භාෂාවෙන් එකක් වන ලාඕ බසින් ඒ බටහිර භික්‍ෂුව විසින් පවත්වනු ලබන ධර්මදේශනයකට දැන් සවන් දීමට හැකිවන්නේ යැයි මැදියම් රැවේ භාවනාව හමාර වූ විගස අචාන් චාහිමියෝ ගමුන් වෙත දැනුම් දී සිටියහ ගමුන් මෙන් භික්‍ෂූ නමද පුදුමයට පත් වූ සේම සූදානම් වීමකට හෝ කලබල වීමකට අවස්ථාවක් නොලත් නිසා පිරිස ඉදිරියට විත් ඒ භික්‍ෂුව පැවිදිවීම කෙරෙහි තමා තුළ පැවති ප්‍රබෝධය ගැනත් භාවනා පුහුණුව තුළින් එක් රැස් කරගත් ධර්මයේ නව අවබෝධය ගැනත් කතා කරන්නට විය මේ අත්දැකීමෙන් පසු සමූහයක් ඉදිරියේ කතා කිරීමට ඒ භික්‍ෂුව කිසි දිනක බිය නොවිය දහම් දෙසීම පෙර සූදානමකින් තොර හදවතින්ම හා තම අභ්‍යන්තර අත්දැකීමෙන් ගලා ආයුත්තක් බව අචාන් චාහිමි විසින් පසුව පැහැදිලි කරන ලදී. වාඩි වී හිඳගෙන දිනෙත් පියවා ගන්න ක්‍රමවලින් බැහැරවන්න එය විසින්ම කතා කිරීමට ධර්මයට ඉඩ දෙන්න යයි උන්වහන්සේ පවසා සිටියහ. තවත් අවස්ථාවක අචාන් චාහිමියෝ තම ජ්‍යෙෂ්ඨ බටහිර භික්‍ෂුව වන සුමේදෝ හිමියන්ගෙන් කතාවක් කරන සේ ඉල්ලා සිටියහ. සුමේදෝ හිමි පැභාගයක් කතා කළහ. තවත් පැභාගයක් කතා කරන්න යයි අචාන් හිමියෝ පැවසා සිටියහ. ඇති තරමින් එපාවන තෙක්ම සුමේදෝ හිමිගේ කතාව කරගෙන යන ලදී. සවන් දීගෙන සිටි බොහෝ අය නිදි කිරා වැටෙන්නට වූහ. කතාවට සවන් දෙන්න චාහිමියෝ ඉච්ඡාවට මෙන් පැවසූහ. කතාව හුදෙක්ම කරගෙන යන්න තමාට සවන් දෙන්න ඕන් ඇති තරම් වෙහෙසටපත් කිරීම පැය කිහිපයක් තිස්සේ මහන්සි වෙමින් සුමේදෝ හිමියෝ ඉගෙන ගත්තහ. තමා කතා කරන විට අනුන්ගේ විනිශ්චය කෙරෙහි කිසි දිනක බිය නොවීමට උන්වහන්සේ ඉන්පසු ඉගෙන ගත්තහ. තමා බටහිර බලා ගිය පසු ධර්මය ඉගැන්වීමට අදහස් කරන්නේ දැයි ආරණ්‍ය හැර යන එක් භික්‍ෂුවකගෙන් චාහිමියෝ අසා සිටියහ. ධර්මය ඉගැන්වීම සඳහා ඔහු වෙත විශේෂ වැඩපිළිවෙලක් නොමැති බවත් එසේ වුවද යමෙකු ඉල්ලා සිටින්නේ නම් ධර්මය ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය විස්තර කියාදීමට සෑම උත්සාහයක්ම දරන බව ඒ භික්‍ෂුවගේ පිළිතුර විය. එය ඉතාගේ චාහිමියෝ පවසා සිටියහ. ධර්මය ගැන විමසා සිටින අයට එය පැහැදිලි කිරීම වටී. ඔබ එය පැහැදිලි කරන විට එය ක්‍රිස්තු ධර්මය ලෙස හැඳින් වූවොත් නරකද? ඔබ බුදුන් වහන්සේ ගැන පවසන කුමක් වුවත් බටහිර අය එය තේරුම් නොගනිති යැයි උන්වහන්සේ තවදුරටත් පැවසූහ.
ක්‍රිස්තු භක්තිකයන්ට මා කතා කරන්නේ දෙවියන් වහන්සේ ගැනයි. එහෙත් මා ඔවුන්ගේ පොත් කියවා නැත. මා දෙවියන් වහන්සේ දකින්නේ හදවත තුලය. ළමයින් සඳහා තෑගි භෝග රැගෙන අවුරුද්දකට වතාවක් පැමිණෙන නත්තාසීයා දෙවියන් වහන්සේ ලෙස ඔබ සිතන්නේද? දෙවියන් වහන්සේ යනු ධර්මයයි. සත්‍ය භාවයයි. මේ දකින යමෙක් වේ නම් ඔහු සියල්ල දකින්නේය. දෙවියන් වහන්සේ යනු හුදෙක් මෙයම විනා විශේෂ වෙන කිසිවක් නොවේ. සැබෑ ලෙසින් අප උගන්වන දෙය නම් දුකෙන් නිදහස් වන්නේ කෙසේද? මෛත්‍රියෙන් පිරි ආදරයෙන් හා ප්‍රඥාවෙන් යුක්ත වන්නේ කෙසේද යන්නයි. කොතැනකදී හෝ මොන භාෂාවකින් වුවත් මේ ඉගැන්වීම ධර්මයයි. එබැවින් එයට ක්‍රිස්තු ධර්මයයි කියන්න. එවිට ඔවුන්ගෙන් සමහර දෙනෙකුට එය අවබෝධ කර ගැනීම පහසු වෙයි. ධර්මාචාර්යවරයෙකු වීමට අපේක්ෂාවෙන් සිටියෙකුට චාහිමි දුන් අවවාදය මෙසේ. ඔබ බියට පත්වීම සඳහා ඔවුන්ට ඉඩ නොදෙන්න. නොවෙනස් වෙන සුළු මෙන්ම ඍජු බවින්ද යුතුවන්න. ඔබේ අඩු ලුහුණුකම් ගැන පැහැදිලි අවබෝධයෙන් යුතුව සිටින්න. ආදරයෙන් හා මෛත්‍රියෙන් කටයුතු කරන්න. එසේම මිනිසුන්ට උපකාර කිරීම පවතිනුයේ ඔබේ හැකියාවන්ට එපිටින්නම් උපේක්ෂාව දියුණු කරන්න. ඉගැන්වීම බොහෝ විට දුෂ්කර කාර්යයකි. ගුරුවරු බොහෝ විට මිනිසුන්ගේ ඉච්ඡා භංගත්වය හා ගැටලු දැමීම සඳහා ඇති කරන භාජන බවට පත්වෙති. ඔබ උගන්වන මිනිසුන් වැඩිවනවාටත් වඩා කසල ඉවත් කිරීමේ ප්‍රශ්නය වැඩිවේ. ඒ ගැන කරදර නොවන්න. ධර්මය ප්‍රගුණ කිරීම සඳහා ඉගැන්වීම අපූර්ව ක්‍රමයකි. තම ජීවිතයට ධර්මය අව්‍යාජ වශයෙන් යොදා ගන්නා අයට එයින් උපකාර ලබා ගැනීමට හැකි වෙයි. ඉගැන්වීමේ යෙදෙන අය ඉවසීමෙන් හා අවබෝධයෙන් වැඩෙති. තමා ඉගෙන ගන්නා දෙය ඔවුන් අතර බෙදා ගැනීමට අචාචාහිමි තම ශිෂ්‍යයන් උනන්දු කරවයි. ඔබ සත්‍ය අවබෝධ කරගත් විට උපකාර විය හැක්කේ වචනේනි. නමුත් බොහෝ විට එය සිදුවන්නේ ඔබේ පැවැත්මෙනි. ධර්මය ගැන කතාබහ කිරීම ගැන මම එතරම් දක්ෂයෙක් නොවෙමි. කෙනෙකුට එය මගෙන් දැනගැනීමට අවශ්‍ය නම් ඔහු මා සමග ජීවත් විය යුතුය. දිගු කලක් රැඳී සිටින්නෙහි නම් එය ඔබ අවබෝධ කරගන්නෙහිය. අවුරුදු ගණනාවක්ම අරණ්‍ය භික්ෂුවක ලෙසින් මම තැනින් තැන ගියමි. ඉගැන්වීම නොකෙලිමි. මම භාවනා පුහුණු වෙමින් වෙනත් ගුරුවරුන් පවසන දෙයටද සවන් දුන්නෙමි. වැදගත් අවවාදයක් වනුයේ නම් එය මෙසේය. ඔබ සවන් දෙන විට සැබවින්ම සවන් දෙන්න. වෙන කුමක් පැවසිය යුතු දැයි මම නොදනිමි. දිගු කලක් පැවතීම සඳහා සෑහෙන තරම් දේවල් උන්වහන්සේ විසින් අපට මෙසේ පවසා දී ඇත.